අයිබෝන් අපි මේ පළවෙනි වීඩියෝ එකේ සතිය වගේ නිකුත් කරවුවා. ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. කට්ටිය ගොඩක් බල්ලා තිබුණා, කමෙන්ට්ස් දාලා තිබුණා. ඇත්තට ඉස්සරවම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එදා අපි කතා කරගවේ සුලිසලකක් සම්බන්ධ විස්තරයක් තමයි කතා කරගවේ. අදත් ඉතින් මේ ඒ වගේම දෙයක් සම්බන්ධව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද නම් තෝරගත්තේ මම විශාල මාතෘකාවක චූටි කොටසක් ගැන කතා කරන්න. කියන්නේ මේ ඇත්තටම ආලෝකය සම්බන්ධව තමයි කතා කරන්න හිතුනේ. ඒ වගේ දෙයක්. ඉතින් මේ අපි ආලෝකයේ වර්තනය වගේ පොඩි පොඩි සංසිද්ධි ටිකක් ගැන කතා කරමු. පැහැදිලි කරනවා නම් ඇත්තටම ලොකු වෙලාවක් යන මාතෘකාවක් වෙනවට ඒක චූටි කොටසක් අරගෙන පොඩි කතාවක් කියන්න තමයි අද නම් උත්සාහ කරන්නේ. මුලින්ම ආරාධනා කරනවා කලින් වීඩියෝ එකත් බැලුවේ නැතේ ඉන්නවා නම් බලන්න. එකල මේ වීඩියෝ එකත් බලන්න නරබලා ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා මේකටත් ඉදිරිපත් කරන්න. ඉතින් අපි වීඩියෝ එකට යක්. හරි. අද අපි බලමු මේ ආලෝකය පිළිබඳ සංසිද්ධියක් දැන් ගැන කතා කරන්න යන්නේ. අපි බලමු මේ ආලෝකය කියන්නේ ඉස්සරවම මොකක්ද කියලා අපි කතා කරමු. හරි. මේකෙදි නම් බහුල වශයෙන්ම කතා කරන්න යන්නේ ආලෝකය කියන්නේ මේ තරංගයක් කියන දේ සම්බන්ධ කරගෙන තමයි මේක අපිට ඉස්සරහට කතා කරන්න යන්න වෙන්නේ. හේතුව ආලෝකය ගත්තාම ඊටමත් කුඩා තරංග ආයාමයක් සහිත දෙයක් ආලෝකය කියවහම. ඒ කියන්නේ ඒකේ තරංග ආයාමය ගත්තාම ඊටමත් කුඩා. විශේෂයෙන් මේක සාමාන්‍යයෙන් 380 නැනෝමීටර් වල ඉඳලා 780 නැනෝමීටර් තරම් කුඩාගයක තමයි මේක තියෙන්නේ. නැනෝමීටර් තරම් කුඩාගයක මේ ආලෝකයේ තරංගයක් කියන විදිහට ගමන් කරනවා. එතකොට මේ වගේ කුඩාගයක තියෙන හින්දා ආලෝකය කියන කෙනාව අපිට මේක නිකන් සරල රේඛීය මාර්ගයක ස්ට්‍රෙට් ලයින් එකක් යනවා කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක සරල රේඛාවක ගමන් කරනවා කියන දේ අපිට කතා කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එතකොට මේ ඔන්නෝම තමයි. ඒතර ආලෝකය කියන එක කන සරල රේඛියව යනවා කියන එක අපි එතෙන්ද කතා කරනවා. සරල රේඛාව මාර්ගයක ගමන් කරනවා කියන්නේ. එතකොට කොහොමද අපිට මොකක් හරි වස්තුවක් පේන්නේ? මොකක් හරි වස්තුවක් පේන්න නම් එක්කෝ ඒ වස්තුව ආලෝකය නිකුත් කරන්න ඕනේ. ඒතර ඒවා නිකුත් කරන ආලෝකය අපේ හැට වැටුණාට පස්සේ ඒ වස්තුව අපිට පෙනීමට ලක් කරනවා. එහෙම නැත්නම් කිසියම් වස්තුවකින් එන ආලෝකයක් අදාළ වස්තුව මත වැදිලා ඒ න ආලෝකය අපේ හැට පතිත වුණොත් අපිට ඒ වස්තුව පේන්න පටන් ගන්නවා. කියනක තේරෙනවද? නිකන් සරලව නිකම්මම දැක්කවුවොත් මෙන්න මේ වගේ දෙයක්. මෙතන ටෝච් එකක් තියෙනවා නම් මෙතන පොතක් තියෙනවා නම් නිකන් ඇහැයි පොතයි විතරක් තිබ්බනම් මේක පේන්නේ නැහැ ඇත්තටම. කරවල කාමරයක වගේ නිකම්ම තියෙනවා නම් මේ මේකෙන් එන ආලෝකය මේකෙ වැදිලා මෙන්න මෙහෙම මගේ අහට ඒ ආලෝකය එන්න ඕනේ. එහෙම වුණොත් මට මේ පොත පේනවා. කියනක තේරෙනවද? අන්න එහෙම තමයි ඔය දෙ වෙන්නේ. ඒක මොකද වෙන්නේ? මෙහෙන් එන ආලෝකය මේකේ වැදිලා ඒකම ගැහැට આવොත් ඒකට පේනවා. මේකට කියනවා ආලෝකය පරාවර්තන වෙලා එන්න ඕන කියලා. එතකොට සමහර වස්තු තියෙනවා ආලෝකය එයාලා විසින්ම එයාලා ආලෝකය නිකුත් කරනවා. අපි ඒවට කියනවා දීප්ත වස්තු කියලා. ආලෝකය නිකුත් කරන්නේ නැති වස්තු තියෙනවා. ඒවට අපි කියනවා අදීප්ත වස්තුන් කියලා. හරි? ඔය වස්තුන් ගත්තාම දීප්ත වස්තු වලට පත්වෙන එකත් කොටස් වලට අපිට බෙදන්න පුළුවන්. උදාහරණයක් විදිහට උෂ්ණත්වය හේතු කොටගෙන වස්තුන් දීප්ත අවස්ථාවට පත් වෙනවා. කියන්නේ ආලෝකය නිකුත් කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට තන ප්ලැටිනම් වගේ ලෝහය රත් කරන කියොත් එයා ආලෝකය නිකුත් කරන්න පටන් ගන්නවා. ටංස්ටන් සූත්‍රිකා බල්බයක් කියලා හිතන්න. ඒකත් රත් වෙනකොට තමයි ආලෝකය නිකුත් කරන්න පටන් ගන්න. අපි සූර්යයාත් එහෙමනේ රත් වෙලා හින්දා තමයි ආලෝකයක් නිකුත් කරන්නේ. ඒතර රශ්මිය රත් වෙලා ආලෝකය නිකුත් වෙන. තාපයේ හින්දා ආලෝකය නිකුත් වෙන. ඒවට කියනවා අපි තාප දීප්ත වස්තු කියලා. හරි? මොකක් හරි වස්තුවක් ගත්තාම අපි රත් කරගෙන යනවා කියලා හිතන්න. රත් කරගෙන යද්දී එයාගේ පෙන්වන ආකාරයක් තියෙනවා. ඒක රටාවක් තියෙනවා පෙන්වන්නේ. ඉස්සරවම අපිට රත් කරන වස්තුව ඇත්තරම් පෙන්වන රතු පාටට. ඊට පස්සේ වස්තුව තැඹිලි පාට බවට පත් වෙනවා. ඊට පස්සේ වස්තුව කහ පාට බවට පත් වෙනවා. ඊට පස්සේ වස්තුව නිල් පාට වගේ පත් වෙනවා. කියන්නේ රත් වේගෙන වැඩි වෙන වැඩි වෙනකොට එයාගේ වර්ණය මොකද වෙන්නේ? අන්න වෙනස් වෙනවා. කියන්නේ රත් වෙනවත් එක්ක වර්ණ විපර්යාසයක් පෙන්වනවා. කියන්නේ ආලෝක නිකුත් කරන ආලෝකය වෙනස් වෙන නිල් පාටට ආවට පස්සෙත් නිකන් නිල් සුදු වගේ වර්ණයක් දක්වා ඒක ගමන් කිරීමක් සිද්ධ වෙනවා ආලෝකයත් එක්ක. ඒතර ඒ වගේ වට කියනවා අපි තාප දීප්ත වස්තුන් කියලා. අපි මේ ආලෝකයේ ඔය සංසිද්ධීන් කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ආලෝකයේ මේ වර්ධනය කියන එක සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒකෙත් ඉතාමත් සුළු කොටසක් තමයි මෙතනදී ඉස්තර කරන්න වෙන්නේ ඇත්තටම. ඒතර වර්ධනය වෙන්නේ ඇයි? මොකක්ද ආලෝකයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ? මොකක් හරි මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට ආලෝකයේ ඇතුල් වෙනකොට ඒ අදාළ මාධ්‍යය ඉඳලා අනිත් මාධ්‍යයට යනකොට ආලෝකය හැරෙනවා. يعني මුල් ගමන් දිශාවෙන් එයාගේ ගමන් දිශාව වෙනස් කරන එකට තමයි කියන්නේ අපි වර්තනය කියලා. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට ආලෝකේ හිතන්න මෙන්න මෙහෙම එනවා කියලා හිතන්න. මෙහෙම ආවට පස්සේ මෙන්න මේ මෙතන වැදුනට පස්සේ
වැදුනට පස්සේ අලෝක යන්න තියෙන ඇත්තට මේ ගමන් මාර්ගයේ යන්නේ නැතුව මෙන්න මෙහෙම ගමන් මාර්ගයage වෙනස් කරනවා. ඔන්න ඔකට තමයි කියන්නේ ආලෝකේ වර්තනය වෙනවා කියලා. ඒතර ඇයි වර්තනය කියන එක නවන්නේ? මොකද්ද වර්තනය වෙන්නේ ඇයි කියන එක තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. ඇත්තරම කිසියම් මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝකයේ වේගය වෙනස් වෙනවා. ආලෝකයේ වේගය වෙනස් වීම හේතුවෙන් තමයි වර්තනය කියාවලියට භාජනය වෙන්නේ. කියන්නේ මෙහෙම හැරිලා ගමන් කරන්න හේතුව වෙන්නේ වර්තනය. සාමාන්‍යයෙන් අපි දන්නවා රික්තයක් වගේ ගත්තොත් ආලෝකය 3 වැඩි කිරීම 10 8යි. ms ඍණයක තමයි ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10 8යි. ms ඍණයක ප්‍රයෝගයෙන් රික්තයකදී ගමන් කරනවා. නමුත් මේක ඔයාලා හිතන්න වීදුරු වලට වගේ එනකොට මේ වේගය 33 කින් වගේ අඩු වෙනවා. 33 කින් වගේ අඩු වෙනවා. ඒ වගේම මොනවාටද ජලයට වගේ එනකොට 25 කින් වගේ මේකේ වේගය අඩු වෙනවා. ඔන්න ඔය වේගය අඩු වැඩි වීම හේතුවෙන් තමයි මේ වර්තන ක්‍රියාවලියට භාජනය වෙන්නේ. පැහැදිලිද? රයිට්. මට තව දෙයක් කියන්න ඕනේ. මම හිතන්නේ හරි. තව දෙයක් කියන්නම්. මම හිතන්නේ සාමාන්‍යයෙන් ඔය වේගයත් එක්ක මාධ්‍ය, කියන්නේ අදාළ ආලෝකයේ ගමන් කරන මාධ්‍ය, මාධ්‍යට සාපේක්ෂව ගහනතර සහ විරලතර ලෙස වෙන්වීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට හරි. උඩ තියෙන වාතය කියලා හිතුවොත්, යට තියෙන ජලය කියලා හිතුවොත් වාතයේ තියෙන්නේ ආසන්න වශයෙන් 3 වැඩි කිරීම 10ටම ගොඩක් කිට්ට වෙනවා. හැබැයි ජලයේදී වඩා ගොඩක් අඩු වෙනවා. ඒතර වාතය ජලය කියන දෙන්න ගත්තොත් උඩ ඉන්නේ විරලතර මාධ්‍ය වෙනවා. යට ඉන්නේ ගහනතර මාධ්‍ය වෙනවා. මොකද වෙන්නේ? උඩ ඉන්නේ විරලතර මාධ්‍ය වෙනවා. යට ඉන්නේ ගහනතර මාධ්‍ය වෙනවා. එතකොට ඔය විරලතර මාධ්‍යයයි ගහනතර මාධ්‍යයයි එක්ක බලපුවාම අපි කියනවා මෙන්න මෙතන ඇඳෙන රේඛාවට මෙන්න මෙයාට කියනවා අභිලම්බය කියලා. මෙයාට අපි කියනවා පතන කිරණය කියලා. මෙයාට කියනවා වර්තන කිරණය කියලා. මේ තියෙන පතන ලක්ෂය කියලා ගන්න මෙතෙන්දි මේ අඳින අභිලම්බය කියලා කියනවා. ඔකට සාපේක්ෂව හැසිරෙන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක මම මෙහෙම කිව්වොත් මට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන් ඒකෙදි. දැන් ආලෝකය මේ වාතයේ ඉඳලා ජලයට ගමන් කරන අවස්ථාවකදී ජලයට ගමන් කරන අවස්ථාවකදී අපි හිතමු ආලෝකය වීතුරු වල ඉඳලා ජලයට ගමන් කර වාතයට ගමන් කරන අවස්ථාව නැත්නම් ජලයට ගමන් කරන අවස්ථාව. ඒතර වාතය ජලය ගත්තාම මෙයා විරල මාධ්‍ය වෙනවා, මෙයා ගහනතර මාධ්‍ය වෙනවා. වීදුරුවේ වාතය ගත්තාම මෙයා ගහනතර මාධ්‍ය වෙනවා, මෙයා විරලතර මාධ්‍ය වෙනවා. ඒතර ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට එනකොට වෙන්නේ අභිලම්බයේ දෙසට මෙන්න මෙහෙම කිරණේ නැමෙනවා. කිරණ යන්න ගිය මෙහෙට, හැබැයි මෙයා මෙහෙට නැමෙනවා. ඒ වගේම ගහනතර මාධ්‍යයක තල ඔය කිරණේ ආවොත් ඇතුල් වෙන්නේ විරලතර මාධ්‍යයකට නම් ඔය කිරණේ යන්න ගිය මෙහෙම ඔක අභිලම්බයෙන් නිවතර නැමෙනවා වෙනවා. මම තමයි කිරණේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔකට ඔය තමයි වර්තනය. වර්තනය වෙන්න හේතුව වෙන්නේ ඇත්තර මොකද්ද? ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීම. ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීම තමයි හේතුව මාධ්‍යෙන් මාධ්‍යයට. ඒතර මේක ගහනතර සහ විරලතර මාධ්‍ය කියන්නේ ඒක සාපේක්ෂ දෙයක්. පැහැදිලිද? වාතය ජලය තිබ්බහම වෙනස් වෙනවා. ඒතර වීදුරු වාතය තිබ්බහම වෙනස් වෙනවා. දැන් ජලයයි වීදුරුයි තිබ්බනම් අන්න ඒ වගේ ආදී වශයෙන් ඒක වේගය අනුව වෙනස් වෙන සංසිද්ධියක්. මේ විදිහට වර්තනය වීම නිසා ඇති වෙන සංසිද්ධි. හරි එකක් දෙකක් සරවල පොඩි දේවල් දෙකක් තුනක් කතා කරමු. එකක් තමයි ඔය සත්‍ය ගැඹුර සහ දුෂ්‍ය ගැඹුර කියන විපර්යාසය ඇති වීම. ඒ කියන්නේ මොකක් හරි දෙයක ගැඹුර වෙනස් වෙලා අපිට පේනවා. කියන්නේ ජලාශයක පතුල අධ්‍යා බලපුවාම පතුල උඩට ඉස්සිලා වගේ පේනවා. ඒකට හේතුව වෙන්නේ ඇත්තරම මෙන්න මේ වර්තනය. පැන්සලක් ගත්තොත් පැන්සල නිකන් කැඩිලා වගේ පේන වතුරට දැම්මහම අන්න ඔකට හේතු වෙන එක අපි පොඩ්ඩක් නිකන් සරලව බලමු. ඒතර ඔකෙදි වෙන්නේ ඇත්තටම මම හිතන්නකෝ ජලාශයක් වගේ කියලා හිතුවොත් මේ ජලය කියලා හිතන්න. උඩින් වාතය තියනවා කියලා හිතන්නකෝ. වාතය යට තියෙන ජලය. දැන් හිතන්න. ඒතර හිතන්න මෙන්න මේ වගේ. හරි. ඒතර මෙන්න මෙතන වස්තුවක් තියනවා නම් ඒ වස්තුවේ මෙහෙම ආලෝක කිරණයක් ආවොත් මම මෙතන අභිලම්බයෙන්ද කියලා හිතන්න. මම අභිලම්බයෙන්ද ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයට ආලෝක කිරණ එන්නේ අභිලම්බෙන් ඉවතර මෙන්න මෙහෙම ආලෝක කිරණ හැරෙනවා. එතකොට මෙන්න මේ වගේ තැනක ඇහක් තියලා අපි මේක දිහා බැලුවොත් ඇත්තට වස්තුව තියෙන්නේ මෙතනනේ. හැබැයි ඇහැ අඳුරගන්නේ ওই වස්තුව මෙන්න මෙතන තියනවා වගේ. ඇත්තටම ගැඹුර මෙච්චර. ඇත්තටම පෙන්වන්නේ කොච්චරද ගැඹුර? මෙන්න මේ ගැඹුර තමයි අපිට පෙන්වන්නේ. ওই සංසිද්ධියෙන්ද ඔන්න ඕක වෙනවම. හරි. ওই සංසිද්ධියෙන්ද ඇත්තට අපිට පුළුවන් මොනවා කියලා වටද? ඔන්න මේ විලක් ගත්තොත් පතුල බලපුවම පතුල උඩට ඉස්සලා පේනවා. ඉඳක් ගත්තොත් ඉඳ පතුල උඩට ඉස්සලා පේනවා. ඒ වගේම හිතන්න දැන් විදුරකට වගේ කාසියක් දාලා ඉවරලා උඩින් බැලුවොත් එහෙම උඩට ඇවිල්ලා වගේ තමයි පේන්නේ ටිකක්. මොන ඕකට හේතුව මොකද්ද?
වර්තනය සංසිද්ධිය තමයි ඔකට බලපාන්නේ. ඒතර පැන්සලක් ගත්තොත් මෙහෙනම් පැන්සලක් දානවා ජල වාජනයකට. මොකක් විදිහටද පේන්නේ? පැන්සලක් ජල වාජනයකට දැම්මොත් පැන්සල කොහොමද දාන්නේ? මෙන්න මේ විදිහට දැම්ම කියනවා පැන්සල. පැන්සලක් ජල වාජනයකට දැම්මොත් එහෙම කොහොමද පැන්සල තියෙන්නේ සාමාන්‍ය? ජල වාජනයකට දැම්මොත් එහෙම මේක පේන්නේ කැඩිලා වගේ. පැන්සල කැඩිලා වගේ පේනවා. ඒකට හේතුවත් මොකද? ඒකට හේතු වෙන්නෙත් ඔය වර්තන සංසිද්ධියම තමයි. හිතන්න. මෙතනින් යන ආලෝක කිරණයක් මෙහෙම ගිහිල්ලා මෙතන වැදුනොත් මෙයා ගහනතර මාධ්‍ය, මෙයා විරලතර මාධ්‍ය මොකද වෙන්නේ? අභිලම්බේ නිවතර නැවෙනවා. මෙන්න මෙහෙට නැවෙනවා. මෙතනින් යන ආලෝක කිරණයක් මෙහෙම ගිහිල්ලා මෙතන වැදුනොත් එයාත් මොකද වෙන්නේ? අභිලම්බේ නිවතර මෙන්න මෙහෙට යනවා. එතකොට අපිට ඕක මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මෙතෙන්දී ඔන්නඔහොම තමයි අපිට පෙන්වන්නේ. يعني මෙතන තිබ්බ මේක මෙන්න මෙතෙන්ට ගෙනල්ලා දෙනවා. එහෙම ගත්තොත් අපිට පේන්නේ මෙන්න මෙහෙම. ඔන්නඔහොම තමයි පේන්නේ. ඒතකොට මෙතනින් එහාට මේ පැන්සල අපිට පේන්නේ මෙහෙම තියෙනවා. ඔය පැන්සල අපිට පේන්නේ මෙහෙම තියෙනවා. හැබැයි මෙතනින් කැඩිලා වගේ තමයි මෙන්න මෙහෙම පෙන්නු කරන්නේ. මේකට දාපු ගම. හරිද? ඒක ඔයවිල්ලා වර්තනයේ හදාරන්න පුළුවන් සංසිද්ධි කිහිපයක් තව තියෙනවා. අපි ඒවා හිමිට බලමු. හරි, අපි මේ තව සංසිද්ධියක් දෙකක් බලමු මේ සම්බන්ධයෙන් ඇති වෙන දේ. විතර ඔය මේ කිමිදුම් කාර්යයක් හරි එහෙම නැත්නම් මාළුවෙක් හරි දැන් ඇතුලේ ඉඳලා බැලුවත් එයාටත් පේන්නේ වෙනස් විදිහකට. ඔය වර්තනයේ ප්‍රතිඵලයක් විදිහට එයාට දැర్శණය වෙන දෘෂ්ටියත් වෙනස් ආකාරයෙන් තමයි වෙන්නේ. උදාහරණයක් විතර මෙහෙම හිතන්නකෝ. ඔන්න මෙහෙරි ගහක් වගේ තියෙනවා කියලා හිතන්න. මේ ගහක් තිබුණොත් මේ ගහෙන් එන ආලෝක කිරණය මෙහෙම වැදුනොත් එහෙම හරි මේක වාතය කියන්නේ විරලතර මාධ්‍යයක් නේ. පල්ලා තියෙන කවුද? ගහනතර මාධ්‍යයක්. ජලය කියන්නේ ගහනතර මාධ්‍යයක් කරනවා. ඔන්නඔහම ගියොත් එහෙම මේ හැටි කිමිදුම් කාරයක් හරි මාළුවෙක් හරි ඉඳලා ඔහම හැතියානේ හිටියොත් මෙන්න මෙයාට පේන්නේ ඇත්තරම මේ ගහ මෙන්න මේ වගේ තැනක තියෙනවා. මෙහෙන් තියෙනවා වගේ තමයි ඕකේ දැర్శණය වෙන්නේ. ඇත්තරම පෙනෙන එක වෙනස් වෙලා තමයි තියෙන්නේ. පැහැදිලි නේද? ඔහම තමයි එන්නේ. හරි. විලතර මාධ්‍යයක ඉඳලා එන්නේ ගහනතර මාධ්‍යරණ අභිලම්බය දෙතර නැවෙනවා. ඇත්තර පේන්නේ මෙන්න මේ හැටි තියෙනවා වගේ තමයි පේන්නේ. වගේ දෘෂ්ටියක් වෙනවා. රයිට්. आलोक किरण विशाल वर्धन वर्धन पृथ्वी पुष्ट आसान विशाल वर्धन हेतु पृथ्वी वायुगोल कि दाहको वायुगोल आगती वर्तने सिद्धन पृथ्वी एक एक स्तर गुड आगती मैंने मेरे गत्त पृथ्वी गत्त स्तर स्तर वाले वेला किलोमीटर दहस गाक दूर मेहर वायुगोल विधि එතකොට මේ එළියෙන් එන ආලෝක කිරණයක් ගත්තොත් මේක ඇතුළේදී වර්තනය වෙලා 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 තමයි එන්නේ. හරි, පැහැදිලි. ඒ වගේම ඔයගොල්ලෝ හිතන්නකෝ සාමාන්‍යයෙන් මෙහෙම වෙන්න හේතුවත් ඝනත්වය වෙනස් වීම. ඒක ඉස්තර වලට වෙන්නේ නැව ඝනත්වය මට්ටම් වනු. ඒතර පෘථිවි වායු වල ෂණිකව වෙනස් වීම, චුටි වෙනස් වීම වලට ලක් වෙනවා. ඒතර ඝනත්වය ෂණිකව 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 වෙනස් වෙනවා. ඒතර හිතන්න ඔයගොල්ලෝ කොහේ හරි තරුවක් තියනවා කියලා හිතන්න. තරුවක් තිබ්බත් එහෙම කොහේ හරි තාරකාවක් වගේ එකක් තිබ්බත් එහෙම තරුවක් තියනවා කියලා හිතන්න. මේ තරුවෙන් ආලෝක කිරණයක් එනවා නම් මේ පෘථිවි මේකට ඇතුළු වුණාම වර්තන වෙලා 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 පෘථිවි පුෂ්ටි ඉන්න කෙනෙක්ගේ හැට වදිනවා. තේරෙනවද? ඔව්. ඒක වැදුනට පස්සේ පෘථිවි වායුගෝලයේ වෙනස් වීමට ලක් වෙනවනේ. ඒ වෙනස් වීමින්ද ඊළඟ මොහොතේ වදින්නේ වෙනස් විදිය වර්තනයක් ලක් වෙච්ච කිරණයක් තමයි ආයෙ වදින්නේ. ඒතර පේන්නේ පළවෙනි එකනා වැදිලා දෙවෙනි එකනා වැදුනට පස්සේ පේන්නේ අන්න තරුව නිකන් බැබලෙනවා වගේ ලක්ෂණයක් පහළ කරනවා. කියලා තේරෙනවා? තරුව බැබලෙනවා වගේ ලක්ෂණයක් පැහැදිලි කරන හැබැයි ඒ වෙන්නේ මොකක්දද මෙන්න මේ වර්තන සංසිද්ධිින්ද ඒක තමයි කියන්නේ තරු බැබලෙනවා කියලා. ඇත්තටම මේ තරුව දිහා ඔල් කිසිම වර්තනයක් වෙන්නේ නැතුව රිත්තේ ඉඳලම කවුරු හරි හක් තියාන බලන්න හිටියොත් ඒ අදාළ රිත්තේ කොහේ හරි ඉඳලම රිත්ත මේ තරක ඉඳලම අපි බැලුවොත් ඕක දිහා මේ තරුව කිසිම බැබලීමක් පේනවද? එහෙම බැබලීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිකම්ම තරුවක් විදිහටම දකින්න පුළුවන් ආලෝකිනිකුත් කරන. හැබැයි මේ පෘථිවිය ඉඳලා බලද්දි මොකද වෙන්නේ? අර වායුගෝලයේ විශාල ස්තර සංඛ්‍යාවක් පාස් කරගෙන එනවා. ඒකේ ඝනත්වය ෂණිකව වෙනස් වීමට ලක් කරනවා. ඒ කියන්නේ වායුගෝලය වෙනස් වෙනවා. ඒතර වර්තනය වෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒක ආලෝක කිරණයක් වටලා ඊළඟ ආලෝක කිරණ වැටෙන පරාසයටත් අපිට වැටෙන්නේ පොඩි වෙනසකට ලක් කරනවා. ඒතර අපිට පේනවා තරුව බබලනවා වගේ කියලා එකක්. අන්න ඒක ඇති වෙන්නේ මොකක්ින්දද? වර්තනය කියන සංසිද්ධියෙන් හින්දා. තව ගොඩාක් දේවල් කියන්න පුළුවන් වර්තනය සම්බන්ධව. බොහෝ දේවල් කියන 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 ගිය හැකි වර්තනය සම්බන්ධව. ඒතර මට මේ
වෙලාව යනවා වීඩියෝ එක තවත් දික් වෙනවා ඔය වගේ ගැටලු හින්දා අපි මේ වගේ දැනකින් නවත්තන්න තීරණය කරනවා මේ වීඩියෝ එක. ඒතර ඔන්නෝම තමයි වර්තනය වෙන්නේ. තව තව ලස්සන ලස්සන දේවල් අපි ඉදිරියට පැහැදිලි කිරීම කරන්නම්. ෆිසික්ස් කියන මාතෘකාව යටතේ කියන ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට ගැලපෙන ආකාරයෙන් විවිධ විවිධ පැහැදිලි කිරීම් කරගෙන යන්න ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් දායකත්වයක් ලැබෙන දේ ලැබෙන විදිහට. ඒතර මේ ගොඩක් ස්තුතියි මේ වෙනකන් රැඳි සිටියට. ඒතර අපිත් එක්ක ඉදිරියටත් වීඩියෝ වලදී රැඳි සිටින්න. ඇත්තටම ගොඩක් ස්තුතියි දෙනවා මේ මේ කාර්යය කරගෙන යන්න ඔයගොල්ලෝ ලබා දෙන සහයෝගයට. ඉතින් එතනින් ඉස්සරහටත් මම හිතනවා මේ විදිහට රැඳී සිටින්න ඔයගොල්ලන්ටත් ගොඩක් ඵලදායී වෙන වැඩසටහන් පෙළක් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙනවා. හරි, ස්තුතියි. ආයුබෝවන්.